නීල බබලුත් එක්ක එකතු වෙලා ඉන්න හැමෝම දන්නවනේ දැන් සිද්ධ වෙලා තියෙන දේ. මහිම වැටේ SMS ඒ කරදරයක නම් නෙවෙයි. රුපියල් ලක්ෂයක් නැති වෙනවා කියන්නේ නම් ඉතින් සුවල්ප පාඩුවක් නම් නෙවෙයි. අනිත් එක තමයි මේ නැති වුණ සල්ලි මහිමගේ සල්ලි නෙවෙයි. අභිමන් දීපු සල්ලි. ඒ නිසාම මේ වෙලාවේ මහිම ගොඩක් අසරණයි. හැබැයි මේ අසරණකම පූජ ළඟ රංගනයක් දාන්න මහීමම ගොඩනගාගත්ත රංගනයක්ද කියලා හිතන්න හේතු ගොඩක් තියෙනවා. නීල පබලු කතාව මතක් කරලා බැලුවොත් මතක ඇති මහීමව පූජ එක්කන් ගියා බැංකුවේ අයට අඳුන්නලා දෙන්න ඕනේ කියලා. එදා මාරසිංහ බැන්නත් එක්ක මහීමට. ඉතින් පූජා මහීම ඒ විදියට එක්කන් ගියේ පූජගේ ගෝලයෙක්ට මහීම පෙන්නන්න වෙන්න ඕනේ. ඉතින් මේ ගැන මහීමට තේරලා තිබුණේ. අන්න ඒ නිසාම මහීම මේ සැරේ පූජගේ ගෝලය එනවා දැක්ක නිසා උවමනාවෙන්ම සල්ලි ලියුම් කවරේ බිම දැම්මා. පස්සේ කාටත් සැක නොහිතෙන විදියට පාරේදී අඬ අඬ හොයලා ඊට පස්සේ ඔෆිස් එකට ඇවිල්ලත් පසන්ට අඬ අඬ කතා කළා. ඉතින් පූජට උවමනා මහීමව ඉත් එක් කරගන්න නිසා දැන් ලෑස්ති වෙන්නේ මහීමගේ නැතිවෙච්ච සල්ලි බැංකුවට දාන්න දෙන්න. එතකොට පූජට පුළුවන්නේ තමන්ගේ දේවල් වලට මහීමව පාවිච්චි කරන්න. හැබැයි මහීමටත් ඕනේ ඒක. ඒ කියන්නේ පූජට සැකයක් නොහිතෙන්න පූජට ලං වෙලා පූජගේ හොර වැඩ පොලිසියට මාට්ටු කරලා දෙන්න. මොකද මහීම කියන්නේ CID නිලධාරිනියක් නිසා.